අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද 2017 අගෝස්තු මස 11 වෙනිදා සිකුරාදා දින පත්තරපිටු ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. මම ඉන්දික කෝරාලගේ මුලින්ම මව්බිම පුවත්පතේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට අවධානය යොමු කරන්නේ. මහා බැඳුම් කර හොරකමේ පළමු බෝම්බය පුපුරයි. රවි 20 ඊළඟට ප්‍රශ්නාර්ථය සමග වාර්තා කරන්නේ දයා පෙරේරා ජේටිද සිල්වා සමගින්. විදේශ කටයුතු පිළිබඳව ඇමති රවි කරුණායක ඊයේ සවස පාර්ලිමේන්තුවට පැමිණ පෞද්ගලික ප්‍රකාශයක් කර තම ඇමති ධූරයෙන් ඉල්ලා අසූ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. සිය ප්‍රකාශය අවසන් කළ ඔහු ඇමති අසුනින් ඉවත්ව පිටුපස අසුනක අසුන් ගත්තේය. රවිට ඕනෑම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබා දිය හැකි. තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයත් මහතා කරන ප්‍රකාශය. සිතත් මෙන්ඩිස් වාර්තා කරනවා. ආවා තව තුනක් අල්ලයි. චාමර අමරසූරිය වාර්තා කරන්නේ. උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු චුන්නායකම් පොලිස් වසමේ මල්වම් කනත් අසරදී චුන්නායකම් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගු කොටගෙන ඇති බව වාර්තා කරනවා. රවි අස්සුනා කියලා මෝඩ චූන් ගන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරනවා. රවිට අස් වෙන්න මමත් කිව්වා. අජුන්ටත් දඩුවම් ලැබේවි. දීවරහා ජල සම්පත් ඇමති මහින්ද අමරවීර කරන ප්‍රකාශය. විශ්වාස භංගය දැන් ඕන නැහැ. මහදවල් අතිඩියේ බැංකු කොල්ලයක්. රුපියල් 25,000ක රතවාහන දඩය ක්‍රියාත්මකයි. මත්තලට ඉන්දියාව බැල්මහෙලයි. දිවයින පුවත් පතරයි මීළඟට අවධානය යොමු කරන්නේ. රවි ඉල්ලාස්වේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය වාර්තා කරන්නේ ආකාරයෙන් අලුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් බිහි කිරීමට හැකිවීම ආඩම්බරයක්. අගමැති කියයි බිල්ල අස්සුනා බැඳුම් කර නිධානය සෙවිය යුතුයි. සුනිල් හඳුන්නෙත්ති කියයි නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තනතුර කැප කරනවා. රවිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්. අත්තිඩියේ බැංකුවකට පැන්න කොල්ලකරුවෝ ආරක්ෂකයා මරා දමති. ගනුදෙනුකරුවෙකුගේ 116,000ක් පැහැරගෙන පැන යති. හේමන්ත රන්දුරු චමින්ද සිල්වා ප්‍රදීප් සමරකෝන් සමගින් පින්සිරි අරත්න වාර්තා කරනවා. රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ 10 දහවල් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු බැංකු ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා එක් නිලධාරියෙකු ඝාතනය කර ගනුදෙනුකරුවෙකු සතුව තිබූ රුපියල් 116,000ක් කොල්ලකා ප්‍රදේශයේම බීතීට පත්කර පලාගොස් ඇති බව සඳහන් වෙනවා. විජේදාසට ෆයිසර්ට එජාපයෙන් විශ්වාස භංග. අජිත් තලහකෝන් අකිත පෙරේරා සමගින් වාර්තා කරන්නේ. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු වන අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ සහ පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුත්සාපා යන මහත්වරුන්ට එරෙහිව එජාපය මන්ත්‍රීවරුන් විශ්වාස භංග යෝජනා ගෙනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. රවීගේ පුටුව මාරපනට තුෂාන් සුභසිංහ වාර්තා කරන්නේ. විදේශ ඇමති රවි කරුණායක මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ විදේශ ඇමති ධූරය සඳහා සංවර්ධන කාර්යභාර ඇමති තිලක් මාරපන මහතා පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන බවයි වාර්තා වන්නේ. ඒකාබද්ධී ഘോഷා නිසා විනාඩි 20කට මැති සභිය අත්හිටුවයි. සමෘද්ධි ප්‍රශ්නයට පිළිතුරු දෙන්න SB නෑ. අජිත් අලහකෝන් අකිත පෙරේරා සමගින් වාර්තා කරනවා. චෛරුපයක් සමගින් සමෘද්ධි සහනාධාරය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා විෂයභාර ඇමති SB දිසානායක මහතා සභාව තුළ නොසිටි නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ഘോഷා කරමින් කලබල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට අත්හිටුවීමට ඊයේ 10 පෙරවරුවේ කතානායකකරු ජයසූරිය මහතා කටයුතු කළ බව සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒකාබද්ධී 5 ඇරයුම් නැහැ. කුමාර වෙල්ගම ප්‍රකාශ කරනවා. උපාලිද සේරම වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ කැඳවා තිබුණු මධ්‍යම කාරක සභා රැස්වීම තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයන් 5 ආරාධනා කර නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා. බෙල්ලන්විල ඇසල උළෙලේ දෙවනි දිනය අදයි. මේ මස 10 සිට 27 දක්වා පැවැත්වෙන බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසල පෙරහැර හා පූජෝත්සවයේ දෙවැනි දිනේ අදට යෙදී ඇත. ලසන්ත ඝාතනය කර ඇත්තේ මොට ආයුධකින් ඔලුවට ගහලා. ගල්කිස ප්‍රධාන මහේස්ත්‍රාත් තීන්දුව කරයි. AJA අබේනායක වාර්තා කරනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සිදු වී ඇත්තේ මොට ආයුධකින් හිසට එල්ල කළ ප්‍රහාරය නිසා ඇති වූ මාරාන්තික තුවාල හේතුවෙන් බවට ගල්කිස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිගාර් මහතා ඊයේ තීන්දුව කළ බව සඳහන් වෙනවා. ඇමතිනි විජේකලාගෙන් CID පැය 5ක් ප්‍රශ්න කරයි. චමින්ද සිල්වා වාර්තා කරන්නේ. යාපනයේ විද්‍යා සිසුවේ ඝාතනය ප්‍රධාන සැකකරුවන ස්විස් කුමාර් නැමැත්තාට පලා යෑමට උදව් කළා යැයි චෝදනා එල්ල වී තිබූ ළමා හා වනිතා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මියගෙන් පෙරේදා 9 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වෙනවා.
මීළඟට අපි අවධානය යොමු කරන්නේ ලංකා දීප පුවත් පතට ප්‍රධාන ශිෂ්‍ය පාඨය වන්නේ රවි යයි පසුපිලි අසුන් ගනි. අරත්න රණබාහු සුජිත් හේවජුලිගේ සමගින් වාර්තා කරන්නේ මට හිමිතන ඉතිහාසය තීරණ කරાવી රවිගෙන් මෙරි සභේදී විශේෂ ප්‍රකාශයක්. රවි අසු නිසා විශ්වාස භංගේ නොපිලිගනි. කථානායක දැනුම් දෙයි. විදේශ ඇමති රවි කරුණායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරනු විශ්වාස භංග යෝජනාව පිළිගැනීමට හැකියාවක් නැතයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී දැනුම් දුන් බව සඳහන්. ඇමති විජේදාස කැබිනට් සාමූහික වක්කීම කැඩුවා. ඇමති රාජිත කියයි මා ඉන්නේ කලකිරීමෙන්. ඇමති සුසිල් කියයි හර්ෂණ තුෂාර්ද සිල්වා වාර්තා කරන්නේ ආණ්ඩුවේ ඇතම් ක්‍රියා සම්බන්ධයෙන් තමා සිටින්නේ කලකිරීමෙන් යයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා. පළත් සභා ඡන්දය කල් නොදමන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තීරණයක්. ලග්බිම ප්‍රධාන ශිෂ්‍ය පාඨය වන්නේ රවි ඉල්ලා අස්වේචාරූපයක් සමග වාර්තා කරනවා. චෝදනා ඔප්පුවි නැතත් අස්වීම අගේනවා විපක්ෂ නායක කියයි. මහබැංකු උපදේශකයන් ගැන වාර්තාවක් කැඳවයි. ලසන්ත වීරකොළ සූර්ය ගායත්‍රී ගීකනාරච්චි සමගින් වාර්තා කරන්නේ කොමිසම ගැනත් ගැටලු. සෞඛ්‍ය ඇමති කියයි පැතුම් වික්‍රමරත්න වාර්තා කරනවා. දේශියාදයන් පනත ශ්‍රමිකයන්ට පීඩාවක්. එතර අපි සංවිධානය ප්‍රකාශ කරනවා පත්මිනී මාතරගේ වාර්තා කරන්නේ. සමෘද්ධි කප්පාදුවට ඒකා බද්ධය කළු පටි පලඳී. රුපියල් 25,000 දඩයට කැබිනට් අනුමැතිය. පැතුම් වික්‍රමරත්න පානුක රාජපක්ෂ වාර්තා කරන්නේ. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රියදාවනිය ඇතුළු තවත් රථවාහන වැරදි 4ක් සඳහා අවම දඩේ රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදාවනිය රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම, දුම්රිය මාර්ගයක් තුලට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම, වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රියදාවනේ යන වැරදි සඳහා මෙසේ දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ ප්‍රවෘත්ති සමගින් අද පත්තර පිටුවෙන් සමුගන්නවා. රැඳී සිටියට බොහොමත්ම සූති සූදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා. මම ඉන්දික කොරාලගේ අයිබුවන්. එලයපුබුදන රේඩියෝ කාහල නද රේඩියෝ 1.lk